ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවද්දිග හැරුම ශ්‍රතා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුන වංග ප්‍රථමයෙන් සිරස්තල සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 වනදා සිට ආරම්භ කෙරේ නිරෝධායන නීති කඩකරමින් පවත්වන ප්‍රිය සම්භාෂණ සොයා පොලිසියෙන් මෙහෙයුම් සරසවි අපේක්ෂිත සිසුන්ට සහන ක්‍රමයට ලැප්ටොප් ලබා දීම ආරම්භේ ලොව විශසහිත ආහාර වැඩියෙන්ම ගන්නා රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිගෙන් ප්‍රකාශයක් මියන්මාර් හමුදා කුමන්ත්‍රණේ නායකයා ජාතිය අමතයි කොවිඩ් ආසාදිතින් 887 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ 70,235ක් ලෙසයි. මේ අතර මොනරාකල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් වෛරසය ආසාදනයෙන් මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන පළමු වන මරණය මෙයයි. कोविड आसादने हेतु मेलेसमीयोसते पूर्व विश्राम निमाडुलाबासी पनसनामे हेविरदी मोनरागल पोलिस्ताने अनियुक्त सेवेकल उप पोलिस परीक्षक वरे पसुगे फेब्रवरी मस तुण हृद रोगी तत्व हेतु उप पोलिस परीक्षक वरिया मोनरागल रोहल्ट तुलत्कर अतर वेडदुर प्रतिकार सदा महानूर रोहल्ट तुलत्कर सिटी जीवित क्षेत्र पत्वे इम मरणे अतुव कोविड मरण नमया किये दिन वार्ता भी मत समग मेरठ समस्त कोविड मरण संख्या तुंसी हेट पहग्दक्वा हेलगोस्तिमेनवा ए अणु कोलंब पहालव सह दुलह प्रदेश पदी कांता वंदेदेनकु कोविड आसादने बीमत समगतिव न्यूमोनिया तत्व सह पिलिका रोगी तत्व हेतुवेन मियगोस्तिमेनवा इमेन्म अनुराधपुर सह यापने प्रदेश पदी कांता वंदेदेनकुद मियगोस्ति कोविड आसादने बीमत समगतिव न्यूमोनिया तत्व सह ले विष बीम वेणि रोगी तत्व हेतुवेन मीटामतरव मीगमु होरन गुरुदेणिय कुरुनायकल सह मावनल्ले अन प्रदेश पदी पिरमी पुद्गल पस्तेनकुद मियगी आयात्रवन बवाय रजे प्रवृत्ति देवार्तमे तुसंधान कले इमेन्म ये दिने हंधुनागत आसादिते 887 वेडिम आसादिते संख्यावक वार्ता वियत्ते कोलंब दिस्त्रिक्केन वनातर इम संख्याव 214 सेसु आसादिते अतरेन गंपह दिस्त्रिक्केन आसादिते 208 सह बदुल दिस्त्रिक्केन आसादिते 181 हंधुनागेन तिबेनवा मेरठिन वार्तावन समस्त कोविड आसादितेन्गे संख्याव मे वन विट 70,000 सीमाव इक्मवा यति अतर ए 70,000 सीमाव वार्ता वी दिन 12कट पसुवीम विशेषत्वयक् कोविड आसादितेन संख्याव दसदहसकिन निहलयामट गतवी अति अडुम काले देयै मेरठ कोविड आसादितेन पिलिबंद निवरदि संख्या दत्ते दिरिपत् करन्ने देयन्न पिलिबंदव पार्लिमेंतु मंत्री हेशा वितानगे महता अद पार्लिमेंतु वेदी विमसा सिटिया दवसकट सामान्यं एवरेज एक 800 क विद रोगीन प्रमाणयक मे कोविड वसंगतय हरा हउ वेनो ए आसादितयो सामान्य रोगी उनाट पस्से अडुम तरमे दवस 14क प्रतिकार लबला हरि निरोधान तत्वे इन्नोन हबै 800 ගානේ බැලුවොත් 14ක් 11200ක් 11000ට වැඩි රෝගින් ප්‍රමාණයක් අපේ රටේ හැම වෙලාවෙම ඉන්න ඕන මේ යන ප්‍රමාණයත් එක්ක දැන් රූපහානි හැමදාම කියන්නේ අද වෙනකොට ඉන්නේ 5200 අද වෙනකොට ඉන්නේ 5300යි ඒතර අපි ආනවර උණ හෙම්බිරිසාව හැදුනා වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන්නේ වැඩසටහනක් ආණ්ඩුව හදලාද එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවා අරු කතානායකතුමනි අපි ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු කිසිම වෙලාවක මේ රෝගය හංගන්න උවමනාවකුත් නැහැ මරණ හංගන්න උවමනාවකුත් නැහැ එක පැත්තකින් රෝගීන් ඇතුළට යනකොට විශේෂයෙන් මේ සීටී කවුන්ට් එක අනුව සමහර අය දවස් 10න් ඩිස්චාර්ජ් කරන්න පුළුවන් ඉතින් එක ඇතුළු වෙනකොට අනිත් පැත්තෙන් ඩිස්චාර්ජ් වෙනවා ඒ නිසා කිසිම සත්‍ය වසන් කිරීමක් කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා ගරු කතානායක මේ අතර කොවිඩ් වෛරසයේ ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පලාගොස් සැඟව සිටි යුවලක් කොස්වත්ත පොතු වටවන ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන රෝහල්ගත කර තිබෙනවා. ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන ලද තොරතුරක් මත කොස්වත්ත පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුයි. එම පුද්ගලයා ජායල් ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අයෙකු වන අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මේ අතර කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT ගුණතිලක මහතා සඳහන් කළේ ඒ අනුව తాවකාලිකව ප්‍රාදේශීය සභාව දින 21ක කාලයක් වසා දැමීමට කටයුතු කළ බවයි. එසේම ජායල ප්‍රාදේශීය සභාවේ රියදුරන් 5 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට COVID වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම පිරිස අතරට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ රියදුරුදායත් මේ අතර මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මේ වනතෙක් හුදකලා කර තිබූ අවසන් ග්‍රාම සේවාව සම 10ද හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද උදැසන 6 සිට මෙලෙසම ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ ඉස්මාන් මාවත සහ මීදෙනිය ග්‍රාම නිලධාරී වසමේ වරකාමුර ප්‍රදේශයේද අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 4817ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 65053ක් ලෙසයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතින් 571 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 70806ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තමන් ආරක්ෂා වීම මෙන්ම සමාජය ආරක්ෂා කිරීමේ වගකීමක්ද සියලු දෙනා සතු හේයින් කිසිදු බියක් ඇති කර නොගෙන කොවිඩ්-19 ලබා ගැනීමට ඉදිරිපත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. ඒ දක්වා සමස්තයක් විතර වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව ගත්තාම අවුරුදු 60ට වැඩි අය වාර්තා වෙලා තියෙන්නේ මේ සමස්ත රෝගීන්ගේ 10%ක් විතර. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි මරණ. මරණ 70%ක් වෙලා තියෙන 60ට වැඩි අය. ඒතකොට ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා මේ පරි වේලාවත් අපිට බැරි වුණොත් එහෙම 60ට වැඩි ජනගහණය අතරට වෛරසය යන්නේක වලක්ව ගන්න. කියන්නේ නිවාසවලට ගිහිල්ලා නිවාසවලදී ඒ ඉන්න අපේ වයසක අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ටික අපිට පරිස්සම් කරගන්න වෛරසෙන් බේර ගන්න. අනිවාර්යයෙන්ම අපේ ගෙවල් ඇතුලේ මරණ ගාන වැඩි වෙයි. ඒ වගේම අපේ සමස්ත රටේ මරණ සංඛ්‍යාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ පිරිස අපිට බේර ගන්න බැරුණොත්. ඒ හින්දා තමයි එන්නත වැදගත් වෙන්නේ. මොකද මේ අවදානම් කණ්ඩායම් ටික රැක ගන්න හැකියක්මනින් අපිට එන්නත ගහලා ගුණාත්මක එන්නතක් ආරක්ෂිත එන්නතක් මේ අයට අතුරු ආබාධ අඩු වෙන්නතක් මේ වැඩිහිටි ජනගහණයට ලබා දෙන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද ඒකට දැන් සැලසුම් හදමින් ඉන්නවා. අපිට ඊයේ දවස් වල මම දැක්ක සුදර්ශනි ෆනාන්පුලේ රාජ්‍ය අමාත්‍යතුමේ පැහැදිලිවම කියනවා මාර්තු මුල ඉඳන් මේ ජනගහණයට අපිට පුළුවන් වෙයි කියලා. ඒක සුභ ආරංචියක්. මොකද ලෝකේ ගොඩක් රටවල් මොහොතේදී මේ ව්‍යාප්තිය යම් මට්ටමකට බිඳවට්ටන්නේ එහෙම නැත්නම් යම් මට්ටමකට පාලනය කරන්න එන්නත ඉතාම හොඳින් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා අපේ රටේ අපි දැන් මුලින්ම සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ ඉදිරිපෙළ ආරක්ෂකාංශ එයාට දෙමින් ඉන්නවා. ඒ ක්‍රියාවලිය අවසන් කළා මේ ජනතාවට මේ එන්නත ලබා දීලා ජනතාවටත් මේ ආරක්ෂාව ආරක්ෂිත එන්නතක් මගින් අතුරු ආබාධ අඩු ගුණාත්මක එන්නතක් කරහා ඒක ලබා දෙන්න අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතුයි. මොකද අපි දිගටම කියපු කාරණයක් තමයි කොවිඩ් වල මේ මරණ සහ සංකූලතා ටික අයින් කළොත් එහෙම කොවිඩ් වල අපිට ඉතුරු වෙන්නේ හෙම්බිරිස කැස්ස. එතකොට මේ හෙම්බිරිස කැස්ස කියන එකත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මරණ සිද්ධ වෙන ලෙඩක් එක එදිනෙදා ජීවත් වීම ඉතාම අභියෝගාත්මකයි. ඒ නිසා අපිට මේ එන්නත හරහා අර කොවිඩ් එක ජීවත් වෙනවයි කියන එක කොවිඩ් එක නව සාමාන්‍යකරණයත් එක්ක ගතව කරනවයි කියන එක අපිට පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා එන්නත ලබා දුන්නොත්. මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල්‍ය ඇතුළු විවිධ උත්සව හේතුවෙන් නව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ හේතුවෙන් එවැනි උත්සව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. විශේෂයෙන්ම මේ දිනවල වාර්තා වෙනවා දක්නට ලැබෙනවා විවිධ උත්සව විවාහ මංගල උත්සව මෙවැනි අවස්ථාවලදී මුහුණු ආවරණ ඉවත් කිරීම නිසා අනු පොකුරු නිර්මාණය වීමේ ස්වභාවයක්. මේ නිසා මේ ගැන වැඩිපුර සැලකිලිමත් වන්න සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අනුගතව කටයුතු කරන්න ඒ අවසර දී ඇති ප්‍රමාණය ඉක්මවා කිසිම හේතුවක් මත ආරාධිතයින් ගෙන්වා ගන්නට එපා. ඒ ගැනත් අපි ඉදිරියේදී විමසිල්ලෙන් පසු වෙනවා. හේතුව පසුගිය දින කිහිපය තුළම නිරීක්ෂණය වූ ආකාරයට විවාහ මංගල උත්සව එවැගේම විවිධ උත්සව පැවැත්වීමෙන් අනතුරුව ඒ ආශ්‍රිතව පොකුරු සහ අනුපොකුරු නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඒ නිසා ඔබට යම්කිසි සෞඛ්‍ය බලධාරියෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු අවසර ලබා දී තිබෙනවා නම් යම් පිරිසකට සීමා කරන්නට කියා ඒ පිරිස අනිවාර්යෙන්ම එම සංඛ්‍යාවම විය යුතුයි. එසේ නොවුනහොත් ඒ සම්බන්ධව ඔබට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. ඒ නිසා මේ ගැන අවධානයෙන් යුතුව කටයුතු කරන්න විශේෂයෙන්ම විවාහ මංගල උත්සව වෙනත් උත්සව සංවිධානය කිරීමේදී අදාළ සංඛ්‍යාව
එම අවසර පත්‍රයේ තිබෙන සංඛ්‍යාවට සමාන විය යුතුයි. ඒ වගේම සාමාන්‍යයෙන් පෙබරවාරි 14 හඳුන්වන්නේ වැලන්ටයින් දිනය නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා. කෙසේ වෙතත් පොලිසියට වාර්තා වෙනවා මෙම දිනය සැමරීමට අන්තර්ජාලය හරහා විවිධ සාද පැවැත්වීමේ උත්සාහයක් දරන බවට ඒ වගේම ඒ සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාල වල කණ්ඩායම් එකතු වෙමින් සිටින ආකාරයක් තිබෙන බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. එවැනි කිසිම ආකාරයක සාද සම්භාෂණ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පවත්වනවා නම් ඒ සියලු අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. යම් පුද්ගලයෙක් මෙවැනි නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය සාද සඳහා තමන්ගේ පරිශ්‍රය තමන්ගේ හෝටලයක් එමත් නැත්නම් වෙනත් නවාතැන් පොලක් යම්කිසි ශාලාවක් ලබා දෙනවා නම් අදාළ පුද්ගලයින්ට එරෙහිවත් නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පසුබට වන්නේ නැහැ. दिवैने सियलुम पासल सियलु श्रेणी संदहा मार्तु मस 15 वनदा सीट आरंभ किरीमट अध्यापन अमात्यांशय तीरणय कर तिबेनवा मे अतर लबन 15 वनदा बास्नाहिर पलाते पासल आरंभ करन विट अवधानम नोमेति प्रदेशवल पेर पासल आरंभ किरीमट कटियुतु योदायति बवाई पेर पासल हा प्राथमिक अध्यापन राज्य अमात्य पियल निशांत महता पवसन्ने විශේෂයෙන්ම බස්නාහිර පළාතේ සහ දැඩි අවදානම් කලාපවල අර අනිත් සියලුම පාසල් ආරම්භ කිරීමට අපේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ උපදෙස් පරිදි අපට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි අපි මේවන විට මේ පාසල් අධ්‍යාපනය වගේම පෙර පාසල් අධ්‍යාපනයත් ඉතාමත්ම වැදගත් වෙනවා දරුවෝ. මේ පිළිබඳව ගැටලු රාශියක් මුණ දුන් දරුවෝ විතරක් නෙවෙයි විශේෂයෙන්ම පෙර පාසල් ගුරුවරු. මොකද අපි පැහැදිලිවම දන්නවා පෙර පාසල් ගුරුවරු ඉතාමත්ම ආර්ථික දැඩි අපහසුතාවයට පත් වුණා. ඒ දැඩි අපහසුතාවයට පත් වුණාට පස්සේ සමහර පෙර පාසල් ගුරුවරු පාරවල් වල බඩ ඉරිඟු විකුණන මට්ටමට පත් වුණා. දැන් අපට තියෙන ලොකුම අභියෝගය තමයි බස්නාහිර පළාතේ කොහොමද මේ පෙර පාසල් ආරම්භ කරන්නේ? කවදද පෙර පාසල් ආරම්භ කරන්නේ කියලා ගුරුවරු තුල ඒ වගේම මේ පෙර පාසල් සංගම් තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ අපි තීන්දුවක් ගත්තා බස්නාහිර පළාතේ දැඩි අවදානම් නැති විශේෂයෙන්ම පාසල් ආරම්භ කරන අවස්ථාවත් එක්ක පෙර පාසල් ආරම්භ කරන්නට මේ වන විට පෙබරවාරි 15 වෙනිදා සිට ඒ අවසරය ලබා දීමට අපි කමිටුවක් හැටියට ඒ අවස්ථාව ලබා දීලා තිනෝ දැඩිම දැඩි අවදානමක් නැති ප්‍රදේශවල මේ පෙර පාසල් ආරම්භ කරන්න කියලා විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ අනුව සමස්ත අධ්‍යාපන ක්‍රමයේ වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල් කරන්නේ පිණිස සෞභාග්‍ය දැක්මේ අපේක්ෂාව පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මහජන බැංකුවේ අනුග්‍රහයෙන් වැඩසටහන සැලසුම් කර තිබෙනවා. මහජන බැංකුව මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 3ක්, අන්තර්ජාල සම්බන්ධතාව මෘදුකාංග පැකේජය සහ වසර 4ක වගකීමක් සහිතව මෙම ලැප්ටොප් පරිගණක පිරිනැමීමටයි තීරණය කර ඇත්තේ. මෙම පරිගණකයක වටිනාකම රුපියල් 80,000ක් වෙනවා. රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 6කින් ගිවා නිව කිරීමට හැකි වන පරිදි මෙම ණය පිරිනැමෙනවා. ශිෂ්‍ය කාලය තුල මාසකට ගෙවිය යුතු මුදල වන්නේ රුපියල් 500ක් පමණයි. 2021 වසර සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාර දීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජනාධිපති ලේකම් පී.පී. ජයසුන්දර අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහතුරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ඊයේ පරිපාලක සභාවේ අනුමැතිය හිමි වුණා. ඒ වතු හාම්පුතුන්ගේ සංගමය වෘත්තීය සමිති සහ විෂය බාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වතුකම්කරු කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුයි. පසුගිය අයවැයෙන් යෝජනා කෙරුණු ඊට අදාළ යෝජනාව පසුගියදා ග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10,000 ඉක්මවා ඉහළ නැංවීමේ යෝජනාවට වතු හාම්පුතුන්ගේ සංගම්වල එකඟතාවයක් මීට පෙර පළ වූයේ නැහැ.
ඒ අනුව විෂය බාර අමාත්‍යවරයා විසින් සිය බලතල අනුව මේ පිළිබඳව තීරණය කිරීම සඳහා පරිපාලක සභාවට යොමු කෙරුණා. ඒ අනුව විෂය බාර අමාත්‍යවරයා විසින් සිය බලතල අනුව වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසකින් ඉහළ නැංවීම පිළිබඳ තීරණය කිරීම සඳහා පරිපාලක සභාවට යොමු කෙරුණා. ඒ අනුව ඊයේ දිනේ පරිපාලක සභාව සහ වෘත්තීය සමිති මෙන්ම වතුහාම්පුතුන්ගේ නියෝජිතයින් 8 දෙනෙකු බැගින් සහ රජයේ පාර්ශවයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු නියෝජිතයින් 3 දෙනෙකු අතර මෙම සාකච්ඡාව පැවැත්වුණා. එහිදීද වතුහාම්පුතුන් විසින් අදාළ යෝජනාවට විරෝධය පළ කිරීම හේතුවෙන් සිය බලතල අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමට වතු පරිපාලක සභාව පියවර ගනු ලැබුවා. වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 900ක් සහ අයවැය දීමනා වශයෙන් රුපියල් 100ක් ලබා දීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 8ක් පමණයි. හාම්පුතුන්ගේ සංගමයේ නියෝජනය කළ 8 දෙනා එලෙසම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. මෙලෙස සම්මත වූ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද සාකච්ඡාවක් ඇති වුණා. වතු කම්කරුවන්ගේ පඩි පාලක සභාව හරහා මූලික වැටුම 900කුත් ඒ වගේම අයවැය ඒ දීමනාව ඇටියට 100කුත් එකතු කරලා රුපියල් 1000ක් ලබා දීම පිළිබඳව තීරණයක් අරන් තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදීම ආම්පුතුන්ගේ සංගමයේ එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ඒ වගේම අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා දවස් 13ක් පමණයි වැඩ ලබා දෙන්නට පුළුවන් වෙන්නේ කියලා. දෛනික වැටුම 1000ක් වෙනකොට මාසික වැටුම 25000ක් ලබා දීමට හැකියාව පරිදි තමා මේ ඉලක්කයට අපි යන්න ඕනේ. ඒ පිළිබඳව ස්ථාවරය මොකක්ද කියන එක මම දැනගන්නට කැමතියි. ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් වතු සේවක සංගම් සහ ආම්පුතුන් අතර අවස්ථා කීපයකදී සාකච්ඡා පැවැත්තුමා. අපිට අවශ්‍ය වුණේ අත්‍තරම සාමූහික කිවිසුම නැවත යථාවත් කොට පොදු එකඟතාවෙන් මේ රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දීමට. නමුත් වතු සමාගම් මේ පිළිබඳව සාධනීය ප්‍රතිචාර පළ නොකළ නිසාත් එකඟතාවයකට පැමිණ නොහැකි වූ නිසාත් තමයි පඩිපාලක සභාව හරහා එම තීන්දුව ගැනීමට කටයුතු කළේ. එහිදීම තීන්දුව අනුමත වෙලා තිබෙනවා. එය සති දෙකක කාලයකින් පසුව විරෝධතා දැක්වීමට ඉදීමෙන් පසුව ගැසට් නිවේදනයක් යටතේ පළ කරනවා. ඉදී රජයේ නීතියක් බවට පත් වුණා. ඉදී අදාළ වේතනය ලබා දීමට සිළු සමාගම් බැදී සිටිනවා. ඒට විරුද්ධ ඔවුන් ප්‍රකාශ කරන විවිධ මතවාදයන් අපි තහුම්කන් දෙමින් සිටිනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ සමාගම් සියල්ලම වතු ජවංකම්කරු ජනතාවට දැන් නෛතිකව බැඳී සිටිනවා. රුපියල් 1000ක දීමනාව ලබා දෙන්නට ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ඉදිරියේදී විමසුම් කළා. සේවය සේවක දෙපක්ෂය සමග මතුවෙන ගැටලු විසඳන්න පුළුවන් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලොව විෂ සහිත ආහාර වැඩියෙන්ම ගන්නා රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදේනිය මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති සමන්ත්‍රණයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකේ අනන්‍යතාවයක් සහිත ජීවන රටාවක් වස විසින්තර ආහාර පරිභෝජනයක් බෝ නොවන රෝග වැළැක්වීමේ ක්‍රමයක් කරා ශ්‍රී ලංකේ ජනතාව ඒකාත්මික කිරීමේ ආරම්භ පෙරදැරිව මෙම වැඩසටහන පැවැත්වුණා. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ විසිනුයි මෙය සංවිධානය කර තිබුණේ. සුවධරණී සුවචර්යා යන තේමාවෙන් පැවත් වූ මෙම වැඩසටහන සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි මහතා ඇතුළු විද්වත් පිරිසක් සහභාගී වී සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා වැඩිම වියදමක් කරලා තියෙන අධ්‍යයනය තමයි මේ බෝනවන රෝගවලින් ගැලවෙන්නේ කොහොමද කියලා. ඒ අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා අන්තර්ජාලයක තියෙනවා 2002 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාව හැටියට පිටු 300 ගානක පැහැදිලිවම තියෙනවා. මේ සාරාංශය තමයි තමන්ට නිරෝගීකම අවශ්‍ය නම් ඒ සඳහා පාරම්පරික දේශීය ජීවන ක්‍රමයට යන්න කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවා නම් ලෝකයේ වැඩිම වසකන්නේ ලංකාව. එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු ඉන්න නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 වසරේ සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වස විස දාන්න එපා කියන එක. පාර්ලිමේන්තු ඔබතුමන්ලා අතේ තියෙන්නේ වස විස දාන එක නතර කරන්න. දාන එකෙත් සීමාවක් නැහැ. දත්ත වලින් කියනවා නම් ලෝකේ සාමාන්‍ය රටක ඒක පුද්ගල වස පරිභෝජනය, ඒ කියන්නේ මේ ආහාර නිෂ්පාදනය සඳහා අපි කියන්නේ කෘෂි කර්මාන්තයට, මේ කියන්නේ කෘෂි කර්මාන්තයේ වචනෙත් වැරදි, ඇග්‍රිකල්චර් කෘෂි සංස්කෘතිය ඇත්තට. කෙරෙන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7යි. අපි ඒකක 280ක් කලල තමයි මේ ඉන්නේ. පණ්ඩුකාභය රජතුමාගේ ඉඳලා අපේ තිබ්බ ජාන ශක්තිය හින්දා මෙහෙම ඉන්නවා මිසක් නැත්තම් මේ විදිහට වස කාලා මේ විදිහට පාංශු ජීවීන් ඔක්කොම මරලා ප්‍රාණඝාතය කරලා නිෂ්පාදනය කරන ආහාරයක් අපිට සිරුරට සුදුසුද කියන එක විශේෂයෙන්ම මම කියන්නේ දීප්තිව කතා කරන්න යන්නේ. අපේ ශුද්ධ පෝෂක සම්පූර්ණයෙන්ම අපිට සකස් කරලා දෙන ශුද්ධ ජීවීන් ඔක්කොම ටික මරලා අපිට සෙතක් සැලසෙන්නේ නැහැ. ප්‍රාණඝාතයක පැත්තක් අපේ ශුද්ධ ජීවීන් ප්‍රමාණයක් වෙනවා බඩවැලේ අපිට සෙත සලසන. ඒ ටිකත් මරනවා. අපි කොහෙද ගොඩ යන්නේ? පවතින තත්වය හමුවේ සරණක් අවසි සැම වෙනුවෙන් ක්‍රියාත්මක මෞබිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා.
එහිදී බලංගොඩ මූලික රෝහලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීමයි සිදු කෙරුණේ. මහමෙවුනාව භාවනාස ප්‍රසංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් දියත් කරනු ලබන මෞබිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී බලංගොඩ මූලික රෝහල අපවිත කළ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ 3කට අධික ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත උපකරණ බෙදා දීම සිදු කෙරුණා. මහමෙවුනාව භාවනාස පුවාසේ පින්වත් ස්වාමින් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පිරිනමනු ලැබුවේ. ඇති වෙලා තියෙන කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශවලට ආරක්ෂිත ඇඳුම් කට්ටල් උපකරණ විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා ශ්‍රද්ධා ටීවී ආයතනයෙන් ඉල්ලීමක් කළා තිබුණා ඇඳුම් කට්ටල් ටිකක් ලබා දෙන්න කියලා. ඒ අනුව අද දින ආරක්ෂිත ඇඳුම් කට්ටල් 500ක් ආරක්ෂිත මුහුණු ආවරණ 500ක් අපට ශ්‍රද්ධා ටීවී ආයතනයේ මගින් ලබා දීමට කටයුතු කරා. ඒ සම්බන්ධයෙන් ශ්‍රද්ධා ටීවී ආයතනයේ අනුශාසක අපේ කඩිපත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේටත් එම කාර්ය මණ්ඩලයේ සියලුම කාර්ය මණ්ඩලයටත් මේ සඳහා මූල්‍යමය දායකත්වය දුන් දායක මහතුන්ටත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර මේ ඉදිරියටත් මේ වගේ වටයුතු කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය කොතලාවල මහතා වෛද්‍ය අධිකාරීතුමිය වෙනුවෙන් මම මෙම ආයතනයට බේරීම ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණ. පවතින තත්වයේ හමුවේ නන්දෙස පවතින අවශ්‍යතාවයට අවැසිම සවියක් ලෙසින් මෞබිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. COVID-19 වසංගතය මගින් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති ශේෂ්ත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සලසා දීමේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේම තීරණය මෙන්ම අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීගත් තවත් තීරණ කිහිපයක්. महामार्ग अमात्यांशे विषय पते याटते पवतीन ग्राम्य मार्ग सह अवशेष याटितल पहसुकं राज्य अमात्यांशे विसीन दिवेनुपुरा पेहिटी पदिक पालं सह वाहन गमन करन पालं मेनी ग्राम्य पालं पंदासा किदिकिरीमर सलसुम करती बेनवा एकी ग्राम्य पालं इदिकिरीम रजे ग्राम्य मार्ग जाले किलोमीटर लक्षयक पुनरुत्थापने किरीमी वेडसटान याटते क्रियात्मक किरीमर योजना करती बेनवा एनुव एम व्यापृतिय क्रियात्मक किरीम पिनिस महामार्ग अमात्यतुमा इदिरिपत कल योजनावट अमात्य मंडले अनुमति हिमी तिबेनवा. COVID-19 වසංගතය මගින් වැඩි වශයෙන් බලපෑමට ලක්වී ඇති සංචාරක ඇඟලුම් ඉදිකිරීම් වෙළඳ නිෂ්පාදන කෘෂිකාර්මික අපනයන සහ සෞඛ්‍ය සේවා වැනි අංශ සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම පිණිස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විසින් ලබා දීමට එකඟ වී ඇති ශ්‍රී ලංකා COVID-19 හදිසි හා අර්බුද ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් යටතේ ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. योजित व्यापृति मगिन एकी अंशवल कुडा हा मध्य परिमाण व्यापार संधा अवश्य द्रवशीलता पहासुकम इहल नंगीम संधा सहाय वनु एती ए अनुव योजित व्यापृति क्रियात्मक किरीम संधा अदाल गिवसुम वलट एलबीम एतलु अनेकुत क्रियामार्ग गनीम पिनिस मुदल अमात्य वशेन गरु अग्रामात्य तुमा इदिरिपत कल योजनावट कैबिनेट मंडल अनुमति हिमी तिबेनवा. दिवेने विविध स्थानन ही मेगावोट 150ක ධාරිතාවයකින් යුත් සූර්ය විදුලි බලාගාර ස්ථාපනය කිරීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව පැකේජ් 5ක් යටතේ ජාත්‍යන්තර තරංකාරී ලන්සු කැඳවා අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරන ලද සාකච්ඡාමය සම්මුති කමිටුවේ නිර්දේශයන්ට එරෙහිව අභියාචන ඉදිරිපත්ව නොතිබූ ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා 2020 දෙසැම්බර් මාස 14 වන දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. යනු අවුරුදු 20ක කාලයක් සඳහා අනුරාධපුරය, හඹරණ, මාතර, ගාල්ල, දෙනියාය, කොස්ගම, මතුගම, පන්නල, මහවහ, කුරුණෑගල, ග්‍රීට් උපපලවල් සඳහා තෝරාගත් ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ගංගා සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයේහි සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ විසින් මූලික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ සඳහා එම පරිශ්‍රයේ ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ඉවත් කර කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිරිසුදු කිරීමට අදාළව ස්ථානීය පරීක්ෂණයක් සිදු කර නිර්දේශ ඇතුළත් තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක්ද පත් කර තිබෙනවා. एकी कमिटी निर्देश परधि कंकसंतुरे सिमेंती कर्मांत शाला परिश्रय तुला दिबिन प्रयोजनेट गत नोहकी गोडनेगिली व्यूहयन यंत्रोपकरण सह अबली यकड हा वाने यन दै पिलिबंद रजे प्रधान तक्सेरु करुगे तक्सेरु मत पदनाम रजे प्रसंपादन क्रमवेदे अनुकमनि करमिन एकी अबली द्रव्य इवत् किरीम पिनिस कर्मांत अमात्यतुमा इदिरिपत् कल योजनाव अमात्य मंडली विसिन अनुमत कर तिबिनवा.
අරගල කළ යුත්තේ තම ඉල්ලීම් දිනා ගැනීමට නොව අන් අයගේ යහපත වෙනුවෙන් බව කියා දුන් පුද්ගලයෙක් ගැනයි මේ කියන්න යන්නේ. චීනයේ ගොවියෙකු ඔහු සියාරකලයේ සිදු කළේ පරිසරය වෙනුවෙන්. කැමැත්තක් නැති තැන මාර්ගයක් තිබේ. එය නිවැරදිව පෙනෙන බව නොපෙනුනත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මිනිසුන් තල්ලු කරයි. වැන් එන්ලිගේ කතාව එවැනි එක් උදාහරණයක්. චීනයේ හයිලොජියන්ග් පළාතේ යුෂුටුන් නම් ගම්මානයේ ජීවත් වන වැන් ගොවියෙක්. ඔහු තම රාජකාරිවල නිරතව සිටින විට රජයට අයත් සමාගමකින් ගොවිබිම්වල ඇති අපද්‍රව්‍ය බැහැර කර ගොවිබිම් දූෂණය කරමින් සිදුකරන ක්‍රියාදාමයන් පිළිබඳව නිතරම පසුවන්නේ කනස්සල්ලේ. මේ නිසාම මේ පරිසර හානිය නැති කිරීමේ ක්‍රමයක් පිළිබඳව වැන් නිතරම විමසිලිමත් වුණා. ඔහු පළමුවෙන්ම නගරයේ ඉඩම් සම්පත් කාර්යාංශයේ වෙත ගොස් විෂ සහිත අපජලීය ගොවිබිම් වලට මුදාහරින බවට සිය චෝදනාව ඉදිරිපත් කරනවා. කෙසේ වෙතත් ගමේ නිලධාරීන් වැන් ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කළේ අපජලීය ඉඩම් වලට අහිතකර ලෙස බලපා ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට ඔහුට දන්වමින් මේ විදියට බොහෝ ස්ථානවලට ගිහින් තම අභිමතාර්ථය මුදුන්පත් කරගන්නට වැන් උත්සාහ දරුවද ඒ සියල්ල ව්‍යර්ථ වුණා. පසුව වැන් සිය උත්සාහයෙන්ම නැගී සිටින්නට කල්පනා කරනවා. ඔහු එයට තෝරාගන්නේ වෙනත් මාර්ගයක්. වැන් නීතිය ඉගෙන ගැනීමට පටන් ගන්නවා. තුන්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ වැන් ඉදිරි වසර 16 සඳහා සිය උත්සාහයෙන්ම කැපවීම සිදු කරන්නට වුණා. නමුත් ඔහුගේ මූල්‍ය තත්වය මේට බාධාවක් වූයේ කියවීමට පොත්පත් මිලදී ගන්නට පවා ඔහුට මුදල් නොතිබුණු නිසා. එබැවින් ඔහු සෑම දිනකම දේශීය පොත් සාප්පුවලට ගොස් එහි පොත් කියවා අවශ්‍ය සියලු තොරතුරු අතින් පිටපත් කරන්නට වුණා. පොත් සාප්පුව තුල කාලය ගත කිරීමට සහ පාඩම් කිරීමට ඔහුට ඉඩ දීම වෙනුවට ඔහු සාප්පු හිමියාට බඩේනිගු පිරවූ බෑගයක් ලබා දුන්නා. ඔහුගේ නෛතික දැනුම උපයෝගී කරගනිමින් ඔහු ඉක්මනින්ම තම අසල්වැසියන්ටද සාක්ෂි සෙවීමට මඟ පෙන්වන්නට වුණා. පසුව විශාල නීති සමාගමක් වැන්ට සහ ඔහුගේ අසල්වැසියන්ට සහාය වීමට තීරණය කළ අතර උසාවියේ පෙත්සමක් ගොනු කරමින් ඔහුට උදව් කිරීමටද එකඟ වුණා. අවසානයේදී වැන්ගේ මහා ක්‍රියාදාමය සාර්ථක වන්නට වුණා. සිදු වූ හානියට ගම්වාසීන් වෙනුවෙන් වන්දි ලබා දෙන්නත් අධිකරණය තීන්දුව කරනවා. ඔබත් තම උන්නතිය වෙනුවෙන් අරගල කරනවා විය හැකි. යම් යම් දේ වෙනස් විය යුතුයයි චෝදනා නගනවා විය හැකි. එහෙත් අප නොදන්නා කාරණේ නම් අරගලයේ ඇත්තේ අප තුළම බවත් එය යහපත්ව අන් අභිවෘද්ධිය උදෙසා යෙදවිය හැකි බවත්ය. අවධානය විදෙස් පුවත් වෙත. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත්තු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී සහ එරට ජනාධිපති අතුරු දේශපාලන නායකින් අත්අඩංගුවටගෙන මියන්මාරයේ බලය පැහැරගත් හමුදා නායකයා ඊයේ ප්‍රථම වරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා තිබෙනවා. පළමු වරට ජාතිය අමත වීම හමුදා නායකයා හමුදා කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ අතර පසුගිය නොවැම්බරයේ පැතිවරණය දූෂිත බව යළි ප්‍රකාශ කළා. විනයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට කටයුතු කරන බව පැවසූ හමුදා නායක මින් අවුන් හයින් කියා සිටියේ යළි මැතිවරණයක් පැවැත්වීමටද පියවර ගන්නා බවයි. මියන්මාරයේ සමාජ මාධ්‍ය හමුදාව විසින් අවහිර කරනු ලැබුවද විකල්ප මාර්ගවලින් ඊට එක් වූ ජනයා හමුදා නායකයා ජනතාව අමතද්දී හැලිවලං හඬවමින් ඊට නොසතුට පළ කර ආකාරයේ වීඩියෝ පටද සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා. හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් මියන්මාරයේ පුරා දැවැන්ත වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර හමුදා නායකයාට එරෙහි විරෝධතා පෙළපාලිවලට ඊයේ වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ද කණ්ඩායම් වශයෙන් එක් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර සුරතලයට ඇතිකරන සුනකීන් සහ පූසන් ඔස්සේ කොවිඩ් වෛරසය පැතිරෙන බවට සැකයක් ඇතිව තිබෙනවා. එබැවින් දකුණු කොරියාවේ අගනගරය වන සෝල් නුවර වෙසෙන සුරතලයට ඇතිකරන පූසන් සහ සුනකීන් කොවිඩ් 19 සඳහා පරීක්ෂා කිරීමටයි එම නගර බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ රටින් පළමු වරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙකු හමුවීමත් සමගයි. ඒ අනුව උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතාව සහිත සුරතල් සතුන් පමණක් පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර එසේ ආසාදිත බවට හඳුනා ගන්නා සුරතල් සතුන් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස් ආසාදිතයින් 9110ක් වාර්තා වී ඇති අතර එය පෙර දිනයට වඩා 123ක පහත වැටීමක් බව ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 78ක් සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 155158ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,08,47,000කට අධිකයි.
ඉන්දියාව කොවිඩ් වෛරස් සෙන්නත් කරන වැඩසටහන පසුගිය 16 වනදා ආරම්භ කළ අතර මේ වන විට දින 24ක් තුල 60 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නත් ලබා දී තිබෙනවා. ඒ ලොව වේගවත් මෙන්නත් කරන වැඩසටහනක් ලෙසයි ඉන්දියා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාවද දස කෝටියේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව මිලියන 2කට අධිකයි. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි මස 10 වනදා 1948 පෙබරවාරි මස 4 වන දින මෙරටට නිදහස ලැබීම නිමිත්තෙන් මෙරට පළමු වන පාර්ලිමේන්තුව විවෘත කිරීම සිදුව ඇත්තේ 1948 පෙබරවාරි මස 10 වන දිනයි. ලෝක ධාන්‍ය දිනයේදී ඇත්තේ පෙබරවාරි මස 10 වන දිනටයි. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විසිනුයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඇමරිකා එක්සත් ජනපදයේ 25 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී ඇත්තේ 1967 පෙබරවාරි මස 6 වන දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.